පෞද්ගලික අංශ සේවකයෝ මොනිනුට මුන්දිරිසින තත්ත්වය දැන් මේ රටේ කම්කරු ඇමති කෙනෙක් ඉන්නවද ඒ කම්කරු ඇමති ඇත්තටම කම්කරු ඇමතිද නැත්නම් කම්කර කම්පැනි ඇමතිද කියලා අපි ප්‍රශ්නයක් අහනවා මොකද මේ ඇමති ඉන්නේ කම්පැනි විදිහට දැන් මෙයා මැයි 4 වෙනිදා ගැහුවා චක්‍රලේඛයක් ඒ චක්‍රලේඛයට අනුව යම්කිසි ආයතනයක කොවිඩ් තත්ත්වේ නිසා සේවකයෙක් වැඩ නතර වෙනවා නම් අපි තුම් සති දෙකකට යාට නිරෝධායනයට නතර වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ආයතනෙම සති දෙකකට වහන්න සිද්ධ වෙනවා. එහෙම වහනවා නම් මේ කම්කරු ඇමති කියනවා පරිභාගයක් දීලා මිහව ගෙදර තියන්න කියලා. ඒතර අපි අහනවා ඉතුරු පරිභාග ගන්න කම්කරු ඇමතිද ගෙවන්නේ? කම්කරු දෙපාර්තමේන්තුවෙන් ගෙවනවා. දැන් කම්කරු දෙපාර්තමේන්තුව මෙච්චර ප්‍රශ්න තියෙද්දි කම්කරු මේ තරම් පීඩාවකින් ඉඳද්දි කම්කරු දෙපාර්තමේන්තුව මේ නෝටත් වහලා තියෙන්නේ. කිසිම කම්කරු දැන් මේ දැන් ගියේ ඊයේ කතා කරලා සාකච්ඡා කරලා තීරණය කළා තියෙනවා මොකද්ද නොම්බරයක් දීලා තියෙනවා. ඊයේ තමයි මතක් වුණේ කම්කරුන්ට ප්‍රශ්න තියෙනවා කියලා. දැන් මේ වෙනකොට කම්කරු කොච්චර ප්‍රමාණයට වසංගතය වැළඳිලාද? අපි මේ වසංගතය සම්බන්ධයෙන් මේ අනුගමනය කරන ප්‍රතිපත්ති මුල ඉඳලා අපි විවේචනය කරා. මොකද මුළු රටම වහලා කියලා පාරවල් වල අමුතු වික්‍රම කරනවා. පොලිසිය දවස ගානේ අල්ලන අරමුණක් කියලා කරගන්නවා. මිනිස්සු 4-5 දිනේ කැර මතක් ගහන්න එක තුනක් ගිහිල්ලා අරගෙන ගිහිල්ලා ඇතුළට දානවා. ඒතකොට ඒක තමයි රටේ සිද්ධ වෙන අපිට පෙන්වන එක ටීවී එකේ. හැබැයි දහස් ගණන් කම්කරුවෝ මේ වෙනකොටත් ඇඟලුම් කර්මාශාල ඇතුළ එකතු කරනවා. එක පැත්තකින් මේක නිරෝධායන ක්‍රියාවලියේ ප්‍රශ්නයක්. මොකද ඒකට හේතුව අද හොඳට කල්පනා කරන හොයලා බලන්න මේ නිරෝධායන ක්‍රියාවලිය, ඒ කියන්නේ මේ මේ කියන ගාමන්ට් ෆැක්ටරි ඇඟලුම් කර්මාශාලා ඇතුළෙන් තමයි මේ ප්‍රදේශවලට ආසන්න ප්‍රදේශවලට මේ වසංගතය ව්‍යාප්ත වෙන්නේ. මම කියන්නේ ගාමන්ට් ෆැක්ටරි වැඩ කරන එක ප්‍රශ්නයක් කියලා නෙමෙයි. ඒවා විවෘත කරලා ඒ රෝගේ බෝ වෙන්න එතන ඉඩකඩ හදලා ඒ මිනිස්සු ආපහු ගමට ගියාම බෝඩිමට ගියාම ඒ ප්‍රදේශවල මේක පහළ යන්නේ. දැන් ගම්පහනේ හැමදාම මේක උඩ මට්ටම ආවේ. ඇයි ගම්පහ ඉහළ මට්ටමක් ආවේ? කටුනායක වෙළඳ කලාපේ නැත්තම් බීගම් සෝන් එක මේවත් එක තමයි මේ මේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ. එතකොට මේක හොඳට ඇස් වලට පේද්දි අපි ප්‍රශ්න කරනවා. දැන් සෞඛ්‍ය අංශවලට ප්‍රශ්න කරනවා. මේක දැන් නොදැක්ක වගේ ඉන්නේ කොහමද? එතකොට ගාමන්ට් ෆැක්ටරි වල ඇඟලුම් කර්මාශාල කර්මාන්ත ආයතන වල විශාල වශයෙන් මේක ව්‍යාප්ත වෙනවා. හැබැයි මේ ආයතන එකක් වහන දෙන්නේ නැහැ. වහන දෙනුතු පවත් කරනවා. මම ඔබට වාර්තා කරන්න මේ සම්බන්ධයෙන් පහුගිය සති කිහිපය තුළ අපිට ආපු වාර්තා. මේ අපිට ආපු වාර්තා ඇත්ත වාර්තා නිල වාර්තා හොයාගන්න තැනක් නැහැ. ඒ නිසා අපි මොකද හරිනම් මේක කම්කරු අමාත්‍යංශ ගාව තියෙන්න ඕන. කම්කරු දෙපාර්තමේන්තුව ගාව තියෙන්න ඕන. ඒගොල්ලෝ මේ සම්බන්ධයෙන් හොයලා බලන්නේ. වාද්දු යුනිෂලයේ 450ක් එක දිගට වාර්තා වුණා. 450ක් වාර්තා වුණා. දවස ගානේ වාර්තා වුණා. ඉස්සරහා වැඩ කරන එක්කෙනා ඉස්සරහා මැෂින් එක වැඩ කරන එක්කෙනාට හැදුනාන් පස්සේ එතකොට ඊළඟ එක්කෙනා උණ හැදිලා ගිහිල්ලා ටෙස්ට් එක කරගත්තට පස්සෙ තමයි එයාට නිවාඩු හම්බෙන්නේ. එතකොට මේ විදිහට 400න අන්තිම මිනිස්සෙක් මැරුණා. සහෝදරියක් මැරුණා. ඒ මැරෙන තැනටම යුනිෂලයක් ගමන් කරා. ඊටස කොග්ගල කලාපේ නැත්නම් ඒ වෙළඳ කලාපේ මේ වෙනකොට 1000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. වාර්තා වෙලා තියෙනවා. එක්කෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. හංගුරංකිත ඇපරල් ගාමන් ෆැක්ටරිකේ 90ක් වාර්තා වෙලා තියෙනවා. කොවිඩ් ආසාදින වෙලා මේ පහුගිය සතියේ දෙක කාලය ඇතුළත. ඊට පස්සේ වාදු හේලිස් එකේ මේ නෝර්ත්ේ ක්‍රියාත්මකයි 50ක් වාර්තා වෙලා තියෙනවා මේනකොට කොවිඩ් ආසාදිනේ. ඊට පස්සේ සිම් ලයින් එක පන්නල 3 දිනක් මිය ගිහිලා තියෙනවා. ඊළඟට මාකුඹුර මංචේක 100ක් පොසිටිව් වෙලා තියෙනවා. තවදුරටත් ඊට වඩා වාර්තා වෙමින් තියෙනවා. නුවරළි ස්ටා ගාමන්ට් එක 700කට පරීක්ෂණ කරා 700 180ට පොසිටිව් වුණා. ඒත් ෆැක්ටරි වැහුවේ නැහැ. කර්මාශාලා වැහුවේ නැහැ. ඊළඟට පල්ලකලේ මාස් ඇක්ටිව් එකේ ලීනියා ක්ලෝතින් ඒ ආයතනේ මේ ආයතනේ හරි අපූර්ව වැඩක් කරා. නුවර ඔවුන් ලබා දුන්නා. නුවර වැක්සින් එක දුන්නා. ඒ වැක්සින් එක දීලා උදේ වැක්සින් එක දීලා හවස වැඩරෙන්නක සේවකින්ට ඔබට මතකයි මාධ්‍යවල වාර්තා කරා ඒ සේවකින්ට ආසාත්මිකතා ඇති වෙලා 50ක් රෝහල් ගත කරා. ඇයි රෝහල් ගත කරේ? රෝහල් ගත කරේ උදේ වැක්සින් එක දුන්නම හවස වැඩරෙන්න කියලා කිව්වා. ඒක තමයි හේතුව. සාමාන්‍ය ඔබ දන්නවා මේ වැක්සින් එක දුන්නාම මේකේ ක්‍රියාකාරීත්වයක් එනවා. සමහර අයට බොහෝ දෙනෙකුට යම් යම් මේ විවිධ තත්ත්වෙන් මතු වෙනවා. එක්කෝ උණගතියක් එනවා, එක්කෝ ඔළුව එකක් වෙනවා. මෙහෙම වෙනවා. ඉතින් මේ ෆැක්ටරි කරපු වැඩේ මොකද්ද? උදේ එන්නත ගත්ත ළමයින්ට කම්කරුවන්ට කිව්වා හවස රස්සාවට එන්න කියලා. ඉතින් අපි අහනවා මේ මේ එතකොට මේවට නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? දැන් ওই කියන පොලිසිය මේවා ගැන හොයලා බලන්නේ නැද්ද? එතකොට මේක මේවා එහෙම යනවද? එතකොට දැන් අපි අහනවා අර මේ මේ කාගේ සරත් වීරසේකරගේ උණු වෙන්නේ නිරූපිකාව කතා කරලා පස්සේනේ. එතකොට සරස්තේ වීරසේකර දැන් මේවා අදාල නැද්ද? මේ ගාමන් ෆැක්ටරි තුලේ මිනිස්සු මැරණේක අදාල නැද්ද? මේ සේවකගේ උදේ රස්සාවට ගෙනල්ලා උදේ එන්න තියදලා හවස රස්සරනලා මේ මිනිස්සු 50ක් ආසාත්මික විලා රෝහල් ගතීම අදාල නැද්ද? ඒ සරත් වීරසේකරට ඒක පෙවුන් නැද්ද? එතන උණු නැද්ද එතකොට? එතකොට ඒකට මේගොල්ලන්ට උණු වෙන්නේ කාගේ වටද? ඉතින් ඒකත් දැනගන්න ඕනේ. කාටද මේ උණු වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මෙතන පැහැදිලිවම කම්කරුවත් විශේෂයෙන්ම පෞද්ගලික අංශ කම්කරුවා ඉතාම අසාධාරණ කොන්දේසියකට පත් කරලා තියෙන මේ ආයතන වෘත්ති සමිතිය. අපි කම්කරුවටත් කියනවා. දැන් මේ වෘත්ති සමිතිය හදන්න මේ ඇතුලේ සංවිධානයේදී අපි දිගටම හඳනගනවා. මේ මේ ආයතනල කම්කරුවොත් කිසිම ආකාරයක සංවිධාන වීම සඳහා වෙච්ච නැඹුරුතාවයක් නැහැ සමහර ආයතනවල. ඉතින් ඒකත් කම්කරුවන්ගේ එක්තරා ආකාරයක ප්‍රශ්නයක්. සංවිධානයෙන් හිතන්න නැත්නම්
අර වඳුරු ගෙවල් හදන්න වගේ ප්‍රශ්නයකට ආවන් පස්සේ ඒ ප්‍රශ්නෙට විතරක් උත්තර හොයන්න ගියාම අපිට උත්තරයක් හොයාගන්න බෑ. ඊළඟට මොරටු කීලිස් එකේ මේ වගේම කොවිඩ් පොසිටිව් වෙලා වාර්තා වුණා. ඒක වැහුවේ නෑ. ඊළඟ කුරුවිත හයිඩ්‍රාමිනි ගාමිනී 100 පොසිටිව් වුණා පහුගිය කාලය තුල. තුන්ලිහිරිය මාස් එක 400කට වඩා පොසිටිව් වුණා. ඉතින් මේ විදිහට පහුගිය කාලේ පුරා ආයතන ගණනාවක මේ දැනුත් ඒ ආයතන ක්‍රියාත්මකයි දිගින් දිගටම පොසිටිව් වෙනවා. එතකොට අපි අහන්නේ මොන නිරෝධායන නීතියද මෙතන ක්‍රියාත්මක වෙන්නේ? අපිට ඒක පැහැදිලි කරන්න. මේ නිරෝධායන නීති ක්‍රියාත්මක කරනවා කියලා හමුදාපතිවරයා මේක පැහැදිලි කරන්න. ඊට පස්සේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මේක පැහැදිලි කරන්න. මොකද්ද මෙතන මේ රටේ නිරෝධායන නීතිය කියලා කියන්නේ? ඒ කොහොමද මේ ෆැක්ටරි වලට හයියා මේව පවත්තන් යන්නේ? අඩුමතරමි දැන් අපි හිතමු මේ සමහර ආයතන තිරම ඒවැ වාර්තා වෙන්නේ නැහැ. ඒවැ එහෙම නැහැ. ඒ නිසා අපි ඒව විවෘත කරනවා කියලා හිතමු. මේ වාර්තා වෙන ආයතන වහන්න බැරියයි. අපේ යෝජනාව තියෙන්නේ සති දෙක මේ දීපු නිරෝධායන කාලේ සති දෙක පෞද්ගලිකංශර දීතු තිබුණා කියලා. අත්‍යවශ්‍ය සේවා කැඳවන්න ඕන ඒක අපිට වළක්වන්න බෑ. නමුත් මේ පෞද්ගලිකංශ සේවකීන්ට දෙන්න ඕන අපිට තිබ්බා. මොකද ඒකට හේතුව අපි පැහැදිලිව ඉදිරි කාලේ අපි වார்த்தාවක් ඉදිරිපත් කරනවා මේ රටේ පෞද්ගලිකංශ ආයතන ලාභ ලබා දෙන විදිය. පහුගිය අවුරුද්දේ. ඒ වගේම ගාමන් ෆැක්ටරි ලාභ ලබා දෙන විදිය. මොකද ඒකට හේතුව මේ වෙනකොටත් ඉන්දියාව අකර්මණ්ඩලා තියෙනවා. බංග්ලාදේශ මේ රටවල් ගණනාවක කලාපේ ඇඟලු කර්මාශාල අකර්මණ්ඩලා තියෙන්නේ. ඒ නිසා ඒ සියලු ඇඟලු කර්මාශාල වලට ගිය ඕඩර් ඒවට ගිය ඇනවුම් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒක තමයි මේ පහුගිය කාලෙම වුණු ලාභ ලැබුවා. එතකොට ඇයි බැරි තමන් හම්බ මේ තමන් වෙනුවෙන් වැටුප් තමන් වෙනුවෙන් ශ්‍රමය හලන තමන්ට ලාභේ උපද්දවල දෙන මේ කම්කරුවන්ට ඇයි සති දෙකක වැටුප් සහිත නිවාඩුවක් දෙන්න බැරි? ඇයි මේ නිරෝධායන නීතිය උන්ට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? අපි ප්‍රශ්න කරනවා. ඒ නිසා මෙතන පැහැදිලිවම මේ ක්‍රියාවලිය අපි හෙළදාගෙන ඒ ළඟට මේ කම්කරු ඇමති කියලා කියන කෙනා මේ කම්කරු ඇමති කියලා ඉන්නවන මිනිස්සෙක් එයා මේ කරමින් ඉන්න කම්කරුවන්ට ද්‍රෝහි කම්කරුවන්ට විරුද්ධ මේ ක්‍රියාමාර්ග අපි හෙළා දකින්න අපි පැහැදිලිව කියනවා සති දෙකක නැත්තම් මේ කියන අඩවැටුප් වලට වැඩ කිරීමේ මේ නියෝගයේ දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරලා තියෙනවා. දැන් ඒකත් හරි අපුරු වෙලක්. ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනකන් දීර්ඝ කරලා තියෙනවා. මේ මේ මාසෙට ජූනි මාසෙට නෙමෙයි දෙසැම්බර් 31 වෙනකන් දෙසැම්බර් 31 වෙනකන් මේගොල්ලෝ යන්න හිතන් ඉන්නේ මේ විදිහට. ඒ කියන්නේ හදිස්සි ආයේ තව රැල්ලක් ආවොත් මේ රැල්ලට ෆැක්ටරි වහන්නොත් එහෙම පඩි භාගයක් තියලා ගෙවල්ල තියන්නේ. ඒතර අපි අහන ඉතුරු පඩි භාග කවුද ගෙවන්නේ? ඉතුරු ඒ වියදම් ටික කොහොමද කම්කරු පියවගන්නේ? හරිද? මේ මෙහෙම කරන්නේ මේ විශාල වශයෙන් ලාභ ලබලා තියෙද්දි. විශාල වශයෙන් ලාභ ලබලා තියෙද්දි ලෝකේ අද ලෝකේ සාකච්ඡා තියෙන කොතනද? ලෝකේ අද මේනෝට බිලියනර්ස්ලා ලෝකේ ඉන්නවා. ඩොලර් බිලියන එක වත්කම් තියෙන බිලියනර්ස්ලා කවුරුන් හිතන්න පුළුවන් 2020 අවුරුද්ද ලෝකාර්ථිකේ වැටුණා මාර ප්‍රශ්නයක් උනේ කම්පැනි කාර්ය වැටුණා කියලා. ඇත්තට වෙලා තියෙන්නේ මොකද්ද? මුළු ඉතිහාසෙම ධනවාදී නිර්මාණ වුණාට පස්සේ ධනවාදී ඇති වුණාට පස්සේ මුළු ගෙවිච්ච ඉතිහාසෙම වැඩියෙන්ම බිලියනර්ස්ලා වැඩි වෙලා තින්නේ පහුගිය අවුරුද්දේ. ඒක කොච්චරද? බිලියනර්ස්ලා වැඩිලා තියෙනවා 500කින්. සාමාන්‍ය බිලියනර්ස්ලා ලෝකේ හිටියේ 2095 2019 අවුරුද්ද අවසන් වුණා. 2020 පටන් ගන්නකොට 2095ක් තමයි බිලියනර්ස්ලා හිටියේ. බිලියනර්ස්ලා 500කින් වැඩිලා තිනවා. ඒ කියන්නේ හරියටම 120කින් විතර 125කින් විතර බිලියනර්ස්ලා වැඩි වෙලා තිනවා පහුගිය අවුරුද්දේ. පළවෙනි බිලියනපතිව 204න් 3 දෙනෙක් විතරයි ඔවුන්ගේ වත්කම් අඩු වෙලා තියෙන්නේ. ඉතුරු ඔක්කොගේ වත්කම් වැඩි වෙලා. ඒ නිසා 3-4 දෙනෙක් විතරයි මේ හිටපු අය ලයිස්තු ඇතුළේ එතෙක් හිටපු අයගෙත් පාඩු ලබලා තියෙන්නේ. ඒ නිසා ඇත්තට ලෝකෙ වෙන්නේ ඒක. අපි හිතනවා අපි මේ රටේ කම්කරුවන් ඉල්ලා හිටන එක දැනගන්න කියලා. මේ වසංගතයක් මේ ලෝකාර්ථික බිඳවැටලා ආර්ථික අර්බුදයක් උඩ ඇත්තට වෙන්නේ මොකද්ද? ඇත්තට වෙන්නේ සියලු ආයතනවලට ධනෙ ගොඩ ගැහිමින් තියෙනවා.